ඔබ තෝරන දෙවෙනි ගීතය. මේක මම හිතන්නේ සිහිනේ කිරය වැඩසටහනේ මේ වැඩසටහන් 61. ඒක පුරාවට මට ලැබෙනවා මේ ගීතය මං හිතන්නේ පස් වතාවක් හය වතාවක් විතර. පියාණනී මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරයේ ඔබේම පුතු වේවා. ඇයි ඔබ මේ පියගුණ ගීතය ඒ කියන්නේ පුතෙකුගේ හිතේ තාත්තා කෙනෙක් ගැන ඇති වෙන මහා දැපැන්ත අපරිමිත සෙනෙහස. අපි හරි අඩුවෙන් අත්විඳින කෝ මේ 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 පැත්තක් පැතිකඩක්. මම නිතරම කියන දෙයක් තමයි මේ ලෝකේ විශ්වය බිහි කළේ මව. හැබැයි ආරක්ෂා කළේ පියා. හැබැයි මේ ආරක්ෂාව ගැන හුඟක් අය හිතන්නේ නැහැ. පියා ගැන හිතනවා හරි අඩුයි. නමුත් පුතෙකුගේ හදවත තුළ පියෙකු ගැන ඇති වෙන මහා දැවැන්ත ප්‍රතිරූපයේ මේ ගීතය ඇතුළේ තියෙන්නේ. මේ ගීතය අහලා කෑ ගහලා අඬන්න පුළුවන්. ඔබ ඇයි මේ ගීතය අපේ ගීත 10 දෙවෙනි තැනට ගේන්නේ? ඉතාම වැදගත් කතාවක් ඒක. මම කිව්වා මගේ සිහිනයක් තිබුණා කියලා. ඒ සිහිනය මට ඇති කරේ මගේ පියාණන්. නමුත් පියාණන්ට හැම වෙලාවෙම මගේ පියා හැම වෙලාවෙම උත්සාහ කරා මට හොඳ අධ්‍යාපනයක් දෙන්න. හැම වෙලාවෙම එකට සෑහෙන අම්මා සහ තාත්තා දෙන්නම විශේෂයෙන් තාත්තා මම ගොඩාක්ම හිතවත්ම හිටිය තාත්තත් එක්ක මට මතකයි මම ක්‍රිකට් ක්‍රීඩාවට හරි කැමැත්තක් තිබුණා පොඩිම කාලේ මේගොල්ලන් උපරිමෙන් කැපුවා ක්‍රිකට් වලට යන එක කැපුවා ඒක ක්‍රිකට් නෙමෙයි ජීවිතය කියන එක කිව්වා කොමාරි අධ්‍යාපනයේ පුදුම විදිහට ඒගොල්ලන් කුලක් දුන්නා මට මතකයි මම ඒ ලෙවල් කරලා විශ්වවිද්‍යාලය යන දවසේ මගේ පියා කොච්චර සතුටු වුණාද කියලා නමුත් ඒ සන්තෝෂෙත් ටික කාලයක් තිබුණේ මට මගේ පියා නැතුව නම් මට අවුරුදු 22ක් වෙනකොට හොඳම කාලේ මට අවශ්‍යම හොඳම කාලේ මට මගේ පියා නැති වුණා ඒ පියාට මං කවදාවත් පොරොන්දුවක් දීලා තිබුණේ නැහැ මම මේ දේ කරනවා කියලා ඒ පොරොන්දුව මට දෙන්න උනේ අර මිසල මලසෙරුලට ඒ තාත්තට මං ඒ වෙලාවේ කිව්වා මට මතකයි තාත්තගේ බලාපොරොත්තු මං ඉෂ්ට කරනවා කියලා ඉතින් ඒක කරනකොට ඒක කරලා දැන් ඉන්න තත්ත්වයට එක බලනකොට මං හිතනවා මං ඊට වැඩි පොඩ්ඩක් දුර දිග ගියා කියලා. ඉතින් පියාගේ බලාපොරොත්තු මං ඉෂ්ට කරා. ඉතින් මේක මේ සම්භාවිතාවේ මත මේක නොවන දෙයක්. නමුත් මට මේ සින්දුව ඇහෙන හැම වෙලාවෙම හිතෙනවා අනේ මට මේ තාත්තා ආපහු තව ආත්මයක ආවොත් ඔබේම පුතු වෙලා මට ආයි පෙන්වන්න පුළුවන් chance එකක්. එතකොට ඔබතුමාටත් බොහොම සන්තෝෂෙන් මේ පුතාගේ අනාගතය දකින්න පුළුවන් කියලා. ඒක මට කරන්න ලැබුණේ මොකද අවුරුදු 22යි මම තාත්තත් එක්ක හිටියේ. මම දන්නවා අද තාත්තා ජීවත් වුණ අතර හිටියා නම් කොච්චර සතුටු වෙනවද කියලා අනිත් එක මට අවුරුදු 50ක් වෙන්න කලින් මගේ මවත් පියා දෙදෙනා මට නැති වුණා. ඉතින් මම ඒකින්දා මම හිතුවා මේ ගීතය මගේ පියාණන් මතක් කරලා ඒ බලාපොරොත්තු වෙච්ච තාත්තට උපහාරයක් කරලා මම මේ ගීතය තෝරනවා කියලා. ඔබේ කටහඬ වෙනස් වුණා නේද? ඔබ මාවත් වෙනස් කළා. ඒක යථාර්ථයේ මහේෂ්. අපේ දෙමාපියන් එක්ක කිට්ටු වෙලා අපේ දෙමාපියන්ගෙන් උපදෙස් ලබාගෙන ඒගොල්ලන්ගේ බලාපොරොත්තු ඇති කරන්න අපි ජීවත් වෙනවා. දැන් මං වගේ තව පුතාලා කී දෙනෙක් ඇද්ද? මේ වගේ සේවය කරපු පියවරු කොච්චරද? ඒ පුතාලාටත් මම හිතන්නේ මේ එකම මම දීපු මැසේජ් එකම දැනෙනවා ඇති. ඉතින් මට දැනෙනවා මම එකයි කියන්නේ තාත්තේ ආයි ඉපදුනොත් මම තාත්තයාට ඉපදෙන්න කැමතියි. මම ඒක පොඩි අනිත් පැත්තට මම හදන්නා මට ෂෝ ඔෆ් කරන්නත් පුළුවන්. මම තාත්තට පෙන්නන්නම් ආපහු සරයක්. මට තාත්තගේ බලාපොරොත්තු ඉෂ්ට කරන විදිහ කියලා. ඉතින් ඒක දෙපැත්තම තියෙනවා මහේෂ්. ජීවිතේ මොනතරම් විවිධ පැතිකඩ වලට යනවද නේද? දන්නෙම නැතුව 10 මාරයි වෙලා. ගීතාංජන මට ගීතයට යන්න ඕනේ. හැබැයි ගීතාංජන තාත්තා කෙනෙක් වෙනුවෙන් පුතෙකුට මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියන එක හැම පුතෙක්ම හිතනවා නම්. අර තාත්තව එන්න තාත්තේ මේ බෙහෙත් අරන් දෙන්න කියලා එක්කන් ගිහිල්ලා මහලු මඩමේ මහලු නිවාසේ තියෙන ඇඳවල ටික පෙන්වලා මේ තාත්තේ මේ වාට්ටුව මේකේ නේවාසිකෝ තමයි ප්‍රතිකාර අරන් දෙන්නේ තාත්තට කියලා තාත්තව තියලා ඇඳුම් ටික බාරකාරයට දීලා එන පුතාලා කොච්චර ඉන්නවද? ඇති. ඇත්තටම මං ගාක් ඇති. ඉතින් දැන් ඒක තමයි. දරුවෙක් උපන්නම
ඒක සම්පූර්ණ ගෞරවය යන්නේ මවට. හැබැයි ඒක දිහා පැත්තකට වෙලා හිතේ පුරවගත්ත මහා දැවැන්ත සතුටකින් ආඩම්බරයකින් ඒක දිහා බලන්ගෙන තාත්තා කෙනෙක්. ඒ තාත්තම අතින් එක්කන් ගිහිල්ලා අර වගේ නවත්තලා එන්නේ ඒ පුතාම තමයි. හැබැයි මේ වගේ පුතු මං හිතනවා අපි හැමෝම හැම පුතෙක්ම එහෙම හිතනවා නම් මේ ලෝකෙ මීට වැඩිය ගොඩක් ලස්සනයි සහ වෙනස්. ඔබේ තාත්තා ගැන ඔබට මොකද හිතෙන්නේ? මට හිතෙන්නේ ඉතින් අපේ තාත්තා ඇත්ත වශයෙන්ම මහන්සි වුණා හුඟක් අපේ පවුලේ හැම දරුවෙක්ම. එයා ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි, අම්මත් ඉගෙනගෙන නැහැ. ඉතින් ඒ වුණාට අධ්‍යාපනය ලබා ගත යුතුයි කියන අදහස කියන්නේ ඒගොල්ලන්ට තිබුණා. නමුත් ඒගොල්ලන් හැම කෙනෙක්ම බලාපොරොත්තු වුණේ මේ මගේ අධ්‍යාපනය ගැන තමයි. ඒක මොකක් හරි හේතුවක් නිසා ඒගොල්ලන් හිතුවා මම තමයි මේ මේකෙන් එගොඩ යන්නේ කියලා. මොන හේතුවක් නිසා දන්නේ නැහැ. ඉතින් අපේ අම්ම හැමතිස්සෙම කියන දෙයක් තමයි මේ පුතේ ඔයාගේ සඳහනේ තියෙනවා අවුරුදු 50 පැනලත් ඔයා ඉගෙන ගන්නවා කියලා. ඉතින් ඇත්ත කතාව බලනකොට එන්න අපිට කිව්වේ මේ අවුරුදු 16 දී 15 දී විතර. ඉතින් තාමත් නෑ ඉගෙන ගන්නවා. ඒක නිසා මේ ඒක දැන් 50 පැනල 50 පැනල ඔයාගේ කඩේම් ප්‍රශ්න අහනවා බලා ඉඳලා තිනවා. ඔයා දැන් මම අහන්න කලින් කියලා තියවරයි. ඉතින් මේ ඉතින් තාමත් හැබැයි ඉගෙන ගන්නවා. ඉතින් ඒ නිසා මම හිතුවා මේ ඒක ඇත්තක් කියලා. ඉතින් ඒ අම්ම කියන කතාව අදටත් අම්මගේ මේ බලාපොරොත්තු තියෙනවා. ඒ කියන්නේ මම තමයි මෙතන මොකක් ජීවිතේ තව ඉස්සරහට යනවා. ඉස්සරහට යන්නේ. එහෙම ඉස්සරහට ගතිගුණ. මම අහුවට දැන් මේ වෙනකොට තාත්තා ඔබත් එක්ක ඉන්නවද ජීවිතේ? නෑ ජීවත් එයා නැහැ මරණය. එහෙනම් අපේ ජානක මහාචාර්යවරයෙක් හැටියට ඔහු තෝරන දෙවෙනි ගීතය අබේවර්ධන බාලසූරිය මහත්මයා ගායනා කරන වික්ටර් රත්නායකයන් සංගීතවත් කරපු ගීතයක්. මේක තමයි මේක තමයි අපූර්වත්ව ජීවිතේ කියන්නේ. මට චූටි දෙයක් කියන්න ඕනේ. ජානක මේ මහාචාර්ය ජානකගේ කතාවෙන් පස්සේ මම මෙච්චරලා හරි පහසුවෙන් මේක ගායනා කරේ. දැන් මට ටිකක් අපහසුකුත් තියෙනවා මේක ගායනා කරන්න. මොකද හරි අනුවේදිනීය සම්බන්ධතාවයක් තියෙන නිසා. ඉතින් ඒ කතාව කියන්නේ ඉස්සෙල්ල මම හොඳින් ගායනා කරා මේක. නමුත් දැන් මට එනවාට මේ මම හිතනවා ගීතාංජන මෙහෙම ගීතයේ ඇතුළට ගියේ ඔබ දැන්. දැන් ඒ ගීතයේ ඇතුළේ ඉඳගෙන ඒකට සමවැදිලා ඒ අදහස හොඳට තීව්‍ර වෙන විදිහට ඔබට ගායන්න පුළුවන්. බලන්න. ගායමු. Oh,
ඒ ගීතය මම හිතන්නේ ගීතේ ගායනා කරනකොට ඔබ ජීවත් වුණේ ඔබේ පියත් එක්ක සත්තටම සත්ත කියන්නේ ඒක මට හිතෙනවා ඇත්තටම දැන් මේක මේ මම මේ කියන්නේ යථාර්ථයෙන් හිතා ගන්න බැරි තරම් ඈත අනන්තයක තියෙන සිතවිල්ලක් හැබැයි කිනම් හෝ බලවේගයක් මේ මොහොතේ ඔබට ඔබේ පියාගෙන මේ දෙනවා නම් ඒ සඳහා ඔබට හිලව්වට දෙන්න නොහැකි දෙයක් නැති තරම් එහෙම නේද ඔව් එහෙම එහෙම සම්පූර්ණයි ඔබේ